දැන් මෙච්චර ගෙලිවෙන් තිබු කය ගැහුවට අලුත් දේවල් මොකුත් කරන්නේ නැහැ හොරකම් වෙන්න නම් VFS එක මොකද කරේ ශ්‍රී ලංකාවේ වැඩියෙන් මාළු විවන brand new ආසන හතේ SUV රතය DFS ගේ glory eye auto දැන් VFS කියලා කියනවා මේක ඇත්තටම VFS නේ බොරු මේක වෙනත් කම්පැනි දෙකක් මේ කම්පැනි දෙක මේ GBS technology සහ මේ IVS Global කියන සමාගම් දෙක එකතු කරලා තමයි දාලා තියෙන්නේ. එතකොට මේකට ඇත්ත වශයෙන්ම 2021 ජූලි 29 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් දාලා ජූලි 17 වෙනිදා හම්බ වෙනවා. ඒකේ ETI එක මොබිටෙල් සමාගම විසින් මේක ඩිවෙලොප් කරන්න. එතකොට මොබිටෙල් සමාගම මේ වෙනකොට ඩිවෙලොප් කරලා ඉවරයි. එතකොට ඒගොල්ලෝ ඉල්ලන ඩොලර් 1යි. ඒක දේශීය සමාගමක්. ඒ දෙන ඩොලරේ හරි ලංකාව ඇතුළට ඉතුරු වෙනවා. දැන් මේගොල්ලෝ කිසිදුම ටෙන්ඩර් කැන්දීමකින් තොරව නිසි තාක්ෂණයක ඇගීමකින් තොරව. එතකොට කමිටුවක් දාලා තිබ්බා. ඒ කමිටුවේ කිසිම විශේෂඥයෙක් නැතුව. හරිද? මේක දීලා දැනට රජයට එන ආදායමෙන් ඩොලර් 18.50ක් ඒගොල්ලන්ට දෙනවා. එතකොට මොකද මේක අරමුණ? දැන් මේ සමාගම කියලා තියෙනවලු හරිද? මේ සංචාරකයෝ මිලියන 5.4ක් දක්වා වැඩි කරනවා කියලා. දැන් මම දන්න තරමට නම් මේ වීසා සමාගම් මේ ලෝකේ දිනු රටවල් වල තියෙන්නේ අපි වාගේ දුප්පත් රටවල් වල කට්ටිය ගිහිල්ලා ඒ රටවල් වල වීසා ඇප්ලයි කරලා ගිහිල්ලා පදිංචි වෙනක නතර කරන්න මේ රස්ති අඩු ගස්සන්න. ඉඩම් ඔප්පු ඉල්ලනවා, පඩි වාර්තා ඉල්ලනවා, ETF වාර්තා ඉල්ලනවා, හරිද? ඊළඟට ඒ රටට යන්න හේතුව දාපු දවස පරක්කු කරලා පොයි මට ඒකට තමයි ඒගොල්ලන් මේ ඉමිග්‍රේෂන් ආයතනයක් නෙමෙයි. ඒ වගේම ඒගොල්ල ටුවරිසම් ප්‍රමෝට් කරන ආයතනයකුත් නෙමෙයි. එතකොට දැන් මේකේ මිලියන ඩොලර් මිලියන 841ක විතර පාඩුවක් අපේ ලංකාවට එනවා. දැන් ඒ ප්‍රශ්නේ මතුවෙච්ච දවසේ ආණ්ඩුව ටක් ගාලා කැබිනට් මණ්ඩලෙත් ඉන්දුවක් ගත්ත කියලා ඉවරලා ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවුස් එකක් ගැහුවා. ඔන්න ඩොලර් 50ට අඩු කරා කියලා. එතකොට හැබැයි මේක අයින් කරලා නැහැ. දැන් ඇත්ත වශයෙන්ම දැන් Wi-Fi වත් එයාපෝට් එකේ දාගන්න බැරුව දැන් කියපු විදියට මයි පළ වෙනදා සිදුවීම වෙන ඩොංගල් එකෙන් වීසා ඉෂුව කරන්න කියලා නේ ඉස්සෙල්ලා Wi-Fi දාන්න එපා. එතකොට මේව ටික හදාගන්න කරන්න එපා. දැන් කොට්ටු සුද්දන්ට කොත්තු රටි රුපියල් 2008 විකුණන එක පාලනය කරන්න බැරි ආණ්ඩුවක්. එතකොට මම කියාගෙන ආවේ දැන් තවත් විනාඩියක් ගිහින් මේ දැන් ඒගොල්ලෝ කිව්වා මේ ඔන් රයිවල් වීසා එක ඔව් ඒ සමාගමට Wi-Fi තාක්ෂණය පාවිච්චි කරන්න බැරුව කරන්න බැරි හින්දා ඉමිග්‍රේෂන් එකට දීලා තියෙනවා. හැබැයි ඩොලර් 50න් 10ක් යනවා ඒකට. මේ 10 කාටද? මේ 10 කාටද? එතකොට ඉතුරු එකේ යන ඩොලර් 25 කාටද? දැන් ඔබතුමා කල්පනා කරලා බලන්න දැන් සංචාරක ලක්ෂ 25ක් අවුරුද්දකට එනවනම් හරිද? සංචාරක ලක්ෂ 25ක් අවුරුද්දකට එනවනම් ලක්ෂ 25 වැඩි කිරීම ඒකෙන් මේගොල්ලන්ට යන ඩොලර් 25 වැඩි කිරීම රුපියල් 300 බෙදලා බලන ලක්ෂ 10න් ස්මාර්ට් පන්ති කාමර 1800ක් හදන්න පුළුවන් අවුරුද්දකට. ඒ යන මුදලින් ඒ යන නාස්තියෙන් අවුරුදු 5ක් ඇතුළත ලංකාවේ ඉස්කෝල 10200 ගානේ ඉස්කෝල 9000කට ස්මාර්ට් පන්ති කාමර හදන්න පුළුවන්. එතකොට මේක අපරාධයක් නෙමෙයිද? මේක ගසාගෑමක් නෙමෙයිද? දැන් මේ ප්‍රශ්නේ තියෙන ගියේ පාර මහ බැංකුව උනා මේ පාර VFS එක වෙනවා. එතකොට මේක මේ ඡන්දයක් හිටුවෙද්දි මේක වෙන්නේ මැතිවරණයට මුදල් හොයන්නද? ඒ නිසා අපි අහනවා සමහර මෙතුමාලගේ මෙතුමත් එක තරම් කරපු බන්දුල ගුණවර්ධන මැතිතුමා මේ මංගාව පෝස්ටර් එකේ තැති මේ හරිද? මහ බැංකුව මැදුම් කරේ ජනගත කළ මගේ මනාපාංකයේ අංක 16 කියලා තමයි දැම්මේ පෝස්ටරේට. නේද? මේ තියෙන පෝස්ටරේ මේ අල්ලන් පෙන්නන්න. මේ තියෙන මහදවල් මහ බැංකුවේ මහ මුදල් මංකොල්ලේ ජනගත කළ මගේ අංකයේ අංක 16 කියලා. හරිද? අද වෙනකන් හුම් නැහැ. දැන් VFS එක ගැන පෙරේදා හරි ඊයේද හරි මාධ්‍ය හමුවේ දහනකොට එමක තිබ්බද? ඊයේ කැබිනට් මණ්ඩලේ සාකච්ඡා වුණේ නැනේ. දැන් තොත්ත බබා වගේ. දැන් මේ කැබිනට් මණ්ඩලයට දැම්මම කැබිනට් එක ඒ දාපු දවසේ අනුමත කරන්නේ නැහැ මදුසාන්. හරිද? ඔබ ඒ අමාත්‍යවරුන්ට ඒකට ඔබ්සර්වේෂන් පීරියඩ් එකක් දෙනවා සතියක් කර දෙයක් කරේ. එතකොට මේක සංක්‍රම සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩන් වැටෙන වැඩක්. දැන් මොකද හේතුව? ලංකාවට මේ පදිංචියට කවුරුත් දෙන්නේ නැහනේ. රස්සාවක් කරන්න එන්න පුළුවන් පොඩි ප්‍රමාණයක්. ලංකාවේ සිරිනරඹල වියදම් කරලා යන්න තමයි එන්නේ. එතකොට අපි එන සංචාරකයන්ට වියදම් කරන්න දේවල් හදනවා විනා සංචාරකයා එන එක බ්ලොක් කරන්න ඔහුට වීසා වලට වැඩිපුර වියදම් කරලා ඔහුට වීසා ප්‍රොසෙසින් වලට වැඩි කාල වේලා දෙන නිසා නාස්තිකාර දූෂිත රාජ්‍යයක් බවට තමයි මේක පත් කරලා තියෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන විදිය රටක් හදනනම් කවුරු කොහොම කයිය ගැහුවත්
හරිද? අනිවාර්යයෙන්ම අපනයන ආදායම ඍජු විදේශ ආයෝජන අලුත් වෙළඳ පොළවල් කියන ඒවා හරහා ඩොලර් මිලියන 10000ක විතර අලුත් ආදායම් මාර්ග මේ රටට පැමිණීමෙන් පමණයි අනාගතයේ ණය ගෙවද්දී බදු බර අඩු කරමින් බඩු මිල අඩු කිරීමේ හැකියාව ලැබෙන සහ ජනතාවට ගන්න මුදලින් මේ ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ කියන එක මම පැහැදිලිව කියන්න ඕනේ.